මේ ණය සීමාව බිලියන 4979 ඉඳලා 13979 එකට මේ ගෙනියන්න හදනවා. ඒ කියන්නේ දල වශයෙන් තව ඩොලර් බිලියන 30ක් ණය ගන්න ලෑස්ති වෙනවා. මේ වෙනකොටත් තියෙන සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83යි. එතකොට මේ ණය වාරික ගෙවන්න තව ණය ගන්න හදනවා. මේක රට අඳුරෙන් එළියට ගන්නව නෙවෙයි වල පල්ලටම දාලා වල වහන්න යන්නේ. උද්දමනේ 170 තියෙනකොට බිත්තර ගෙඩිය කීයද? රුපියල් 12යි. දැන් 60යි. සනීපයි නේද? එදා උද්දමනය 70යි බිත්තරේ 13යි. එදා 170 උද්දමනය තෙල් ලීටරේ 117යි. දැන් උද්දමනේ 112යි තෙල් ලීටරේ 328යි. මේ ආර්ථික වැඩපිළිවෙල වැරදි නම් මොකක්ද ජනතා ආයුක්තය කරපුනේ ආර්ථික වැඩපිළිවෙල? වැඩපිළිවෙලක් ස්ථාපනය කරලා ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න පටන් අරගෙන තියෙද්දී වැඩපිළිවෙලක් නැති අය කියනවා වැඩපිළිවෙලක් නැති ආර්ථික වැඩපිළිවෙලක් තමයි දැන් ක්‍රියාත්මක කරන්න කියන රාජපක්ෂවරු බලයට ගැනීම සඳහා ජනතාව රවටපු අය පුටින්ලා කියලා දුටු කැමුණුලා කියලා ධර්මපාලලා කියලා ජනතාව රවටලා රට බංකොලොත් කරපු අයට රටේ ස්වෛරී භාවය ගැන වචනයක්වත් කතා කරන්න අයිතියක් නැති බව අපි බොහොම පැහැදිලිව කියනවා මිත්‍රෝ. දැන් මෙතනින් රට ගලව ගන්නේ කොහොමද? රටට ඕනේ හිතන නායකයෙක්, කල්පනා කරන නායකයෙක්. හිතන නායකයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ විතරයි. ඒ හිතන නායකයා දැන් රට බාර අරන් තියෙනවා. එතුමා හිතමින් කල්පනා කරමින් සැලසුම් කරමින් මේ රට පියවරෙන් පියවර ඉස්සරහට ගෙනියනවා. ඒකට අපි පක්ෂපාත ભેදිකෙන් තොරව එකතු වෙන්න ඕනේ මිත්‍රවරු. අපි ඊළඟ ආණ්ඩුව හදනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් ජනවරමකින් ජනාධිපතිවරයාට පත් වෙනවා. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරේ මේ 20-24 වෙනකන් විතරයි. නැතුව අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව 20-24 ඉඳන් 20-29 වෙනකන් ජනාධිපති කරගෙන නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවත ජනපති වෙන්න අවශ්‍ය නම් එතුමාට අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ක විතරක් සාකච්ඡා කරන්න එක එක අයත් එක්ක සාකච්ඡා කරලා වැඩේ වරද්ද ගන්න ලෑස්ති වෙන්න එපා කියලා පණිවිඩය අපි බොහොම ගෞරවයෙන් කියනවා